ඊළඟ ප්‍රශ්න නිසා සාකච්ඡා කරන්න එළඹෙමු. හරි. හරි දැන් ඔයගොල්ලෝ දන්නවා මේකේදී අපි සාකච්ඡා කරන්නේ 2020 ඔයගොල්ලෝගේ බස් අය බල ප්‍රශ්න පත්‍රයේ MCQ paper එක. හරිනේ. MCQ ප්‍රශ්න 20ක් ඊළඟ ප්‍රශ්න 20 සඳහා විවරණය තවදුරටත් කරන්නේ කලින් අනිවාර්යෙන් ඔයගොල්ලෝ කලින් විවරණය බලලා එන්න මොදි එක තමයි මුලින්ම කරන්න ප්‍රශ්න 20 වෙන්නේ. අහා ඒකට අදාළ පිළිතුරු ගොනු කරලා තියෙනවා. ඒ තියෙන්නේ 21 සිට 40 දක්වා ඊළඟ ප්‍රශ්න 20 සඳහා පිළිතුරු සාකච්ඡා. අපි යමු 21 වෙනි ප්‍රශ්නය. රූපේ දැක්වෙන පරිපථයේ ABC බල්බ පිළිබඳ සත්‍ය ප්‍රකාශ කරන මේක ගොඩාක් දරු වරද්දගත් ප්‍රශ්නයක්. බැදරුනේ සරලව තේරුම් ගන්න ඕනේ ඕගොල්ලෝ විද්‍යුතය කියන පාඩමේ යටතේ ධාරාව කියන පාඩමේදී ඉගෙන ගන්නවා පරිපථ සැකසුම් ප්‍රතිරෝධ සැකසුම් ආකාර දෙකක් එකක් තමයි ශ්‍රේණිගත අනිත් එක සමාන්තර ඕගොල්ලෝ මතක ඇති මූලිකවම දේ තමයි ශ්‍රේණිගත වුණාම ප්‍රතිරෝධ තියෙන්නේ එකිනෙක ඒ කියන්නේ එකක අවසාන වෙන තැනට අනිත් එක්කෙනෙක් සම්බන්ධ වෙන විදිහ තමයි ප්‍රතිරෝධ සැකසුමක් නිර්මාණය වෙන්නේ. මේ අවස්ථාවේදී අපි සමකය ගන්න කොහොමද ආහාර සමානයි අනිත් ඒවා එකතුව නේද? R1 දන මෙතන R1 R2 තියෙනවනම් R1 දන R2 දන R3 ඔන්නයි පිළිවෙල තමයි අපි සමක ප්‍රතිරෝධය ලබා ගැනීම සිදු කරන්නේ. නේද සමක ප්‍රතිරෝධය ඊළඟට ඒ ශ්‍රේණිගත අවස්ථා ශ්‍රේණිගත එකක් මත එකක් සම්බන්ධව එකක් තියෙන අවස්ථාව තමයි ශ්‍රේණිගත. මේ අවස්ථාවේදී හැම පරිපථයක් තුළින්ම හැම ප්‍රතිරෝධකයක් තුළින්ම ගල් ධාරාව සමානයි. සමාන්තරගත අවස්ථාවේදී වෙන්නේ දරුවෝ ඒවා එකිනෙකට සමාන්තර මෙන්න මේ වගේ සමාන්තරව තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එකම ලක්ෂයකදී ආයේ සම්බන්ධ වෙනවා. සමාන්තරගත සැකසුම. ඉතින් බලන්න මෙතෙන්දිත් ඒකම නේද කරලා තියෙන්නේ. එකම ලක්ෂයේදී මේ බලන්න මේ සන්නායක කම්බිවල ප්‍රතිරෝධය නොසලකා හැරියොත් මෙන්න මේ ලක්ෂ දෙකේ විභවය සමානයි. මෙන්න මේකෙත් විභවය සමානයි. يعني මේ ලක්ෂ දෙක. එන්නේ මේ ලක්ෂ දෙකමනේ සීට් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ A කියන එකෙත් සම්බන්ධක වෙන්නේ ඒ ලක්ෂ දෙකම වගේ තමයි. මෙන්න මේ දෙකටම තමයි ඒ සම්බන්ධ. එතකොට මේ ප්‍රතිරෝධය ඒගොල්ලන් රවට්ටන්න දීලා තියෙන්නේ මේ A කියන ප්‍රතිරෝධකයත් නැත් ප්‍රතිරෝධ කියලා නේද ඒගොල්ලෝ දාලා තියෙනවා බල්බයත් ඒකත් තියෙන්නේ සමාන්තරගත තියෙන සමාන බල්බයක්. මොකද සමාන්තරගත කියන්නේ එකම ලක්ෂයකදී ඒවා ආයි හම්බ වෙනවා මේ තුනම මෙන්න මේක අපි DE කියමු D ලක්ෂය සහ E ලක්ෂයේදී නැවත හමු වීම සිදු වෙනවා ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න සමාන්තරගත අවස්ථාවේදී සමක ප්‍රතිරෝධය කියන්නේ එකයට R සමානයි එකයට R1 දන එකයට R2 දන එකයට R3 R1 R2 කියලා විතරක් මම ලියන්නම් ඕකම තමයි දිගටම කන්ටිනියු වෙන්නේ R2 දන R3 ඔන්න විදිහ තමයි කන්ටිනියු වෙන්නේ ඉතින් රූපයේ දැක්කට පරිපථයේ ABC බල්බ පිළිබඳ සත්‍ය ප්‍රකාශය අහන්නේ ඒ බල්බ තුනම තියෙන්නේ L ශ්‍රේණිගතයි වැරදි BC සමාන්තරගතව පවතී බල්බ සියල්ල සමාන්තරගතව පවතී නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. ඉතින් ඔක ධාරා විද්‍යුතය යටතේ අපි ගැඹුරින් අධ්‍යයනය කරන දරුවනේ ඔක මතක තියාගන්න ඕගොල්ලෝ. පරිපථ සැකසුම් ආකාර දෙකයි එකක් ශ්‍රේණිගත අනිත් එක සමාන්තරගත. ශ්‍රේණිගත අවස්ථාවේ සමග ප්‍රතිරෝධය හොයන්නේ එක එක් ප්‍රතිරෝධකයන්ගේ යාගී එකතු කළා. සමාන්තරගත අවස්ථාවේදී හොයන්නේ 1 R සමානයි 1 R 1 දැරේ 1 R 2 දැරේ 1 R 3 කියලා දාලා. මම මේකෙන් තව වැදගත් පොයින්ට් එකක් කියලා දෙන්න. ශ්‍රේණිගත ප්‍රතිරෝධයක ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධීදී දරුවනේ අධිකත් දේ මතක තියාගන්න. සමග ප්‍රතිරෝධය කියන්නේ ඒ සියලුම ප්‍රතිරෝධක වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක හදිය. ඒ සමග ප්‍රතිරෝධය ඒකේ ප්‍රතිරෝධයේ වැඩිම කෙනාටත් වඩා වැඩි. මොකද හැමතිස්සෙම එකතු වෙවි කියන්නේ. දැන් අපි හිතමු ප්‍රතිරෝධයේ 20යි 30යි 40යි තිබ්බා කියලා. එතකොට මේකේ සමකය 40ට වඩා අනිවාර්යෙන් වැඩි. මොකද 40යි 20යි 30යි තුනේම එකතුවනේ. ශ්‍රේණිගත අවස්ථාවේදී ප්‍රතිරෝධයේ වැඩිම එක්කිනකටත් වඩා සමක ප්‍රතිරෝධයේ වැඩි. ප්‍රතිරෝධක අතර. ඕකේ අනිත් පැත්ත සමාන්තරගත ප්‍රතිරෝධය තියෙදි දරුවනේ අපි කියමු ඒකම 20යි 30යි 40. සමග ප්‍රතිරෝධය කියන්නේ අඩුම එක්කිනකටත් වඩා අඩුයි. ඔක සමකය ගත්තහම 20ටත් වඩා අඩු ගන්නවා. ඔන්න පොයින්ට් එක ශ්‍රේණිගත අවස්ථාවේදී සමග ප්‍රතිරෝධයේ වැඩිම කෙනාටත් වඩා වැඩි මොකද එකතුවක් විදිහට යන හින්දා සමාන්තරගත අවස්ථාවේ යන්නේ එකයට ආරනේ එතකොට සමග ප්‍රතිරෝධය අඩුම කෙනාටත් වඩා අඩු වෙනවා නේද ප්‍රතිරෝධය අඩුම කෙනාටත් වඩා අඩු වීමක් සිද්ධ වෙනවා ඒකට සෝකේ අපි යමු ඊළඟ ප්‍රශ්නයට මම තේරුම් ගන්න ඕගොල්ලෝ වැදගත් කරුණු තියෙනවා හැම එකම මම ඒකේ අදාළ කරුණු කියලා දෙන්නම් මේකේ චූටක් වට පොඩි මතක් කිරීමක් කරන්න පුළුවන් ධාරා විද්‍යාවට විද්‍යුතියට අදාළව
ඔගලන්ට මතක ඇති එක උප කරන එකක දැ මෙතන අපි ප්‍රතිරෝධය මනිනවා ධාරාව මනිනවා වෝල්ටියතාව මනිනවා ඒවට භාවිතා කරන උපකරන්න මතකයි ආඩමඩි අයමාවශනය ඒක මින්දර පටගාල එක්වන වස්තර කළ දෙන්න අමනින් ධාරාමනින්න ඇම්පිය සම්බතියක එකට ඇමීටරය තම භාවිතා කරන උපකරන්න වෝල්ටියතාව මනින්න වෝල්ට් වලින් එකට වෝල්ඩ් මීටරය භාවිතා කරන්නේ ප්‍රතිරෝධය මනින්න ඕම් වලින් එකට ඕම් වලින් හිද ඕම් මීටේ තම බාතා මේ හැම එකකටම ඉටමතරව මල්ටි මීට බා මල්ටි මල්ටි පොරක් කියලගන්නේද එහැම එකක්ම කරගන්න පුලන් හනිගෙනට විසි දෙවනි ප්‍රශ්නය මොකක්දහන් හැමතිසම් පුදා මීහර ඉතින් ඔගොල්ල හැමදිසම ආසාමික මොකක්ද මේ ප්‍රශ්නමයික හොමහරි කරනවාගේ නිකන් ඉතේ දයාගන්න මේක මං වගේ උපරමයෙන් කරන මගේ දන්නේ වරද්ද ගන්නේ ගොඩා දරුවන්ගේ වගේ පේප ලාස කිරිමන් දකිනවා ලකුණු ොඳට ගන්න දරුව පවා අන්තිමට වරද දෙගෙන තියෙන පහසු ප්‍රශ්න අමාරුවට හොමරි ස්කෝ කල්ල හොඳට ඉතල ගරගෙන දන්නේව නැතික ඉතින් දරුවන එහෙම මිස්කරගන්න එපා දන්නේව ලකුණු අනිවාරෙන් කැන්ෆර්ම් කරගන්න පොඩි දේවල්ල මිස්කරගන්න යන්නපා ලකට සජී පදාර්ථයේ අඩංගු ජෛව අනු අතරින් නයිට්‍රජන් අන්තර්ගත ජෛව අනු වරණය දැක්වන වරණය මේක පිළිතුර කියලම පොඩා කයිමතක්ල දෙන්න හඩ ලිට බහඩ නටජන ලිට වලත්න පෝටීන තියෙනවා ලිපිට නැහැ අබහඩට වල නැත පෝටීන වල ඇත පෝටීන යුපලිකම පිතුරංක හතර ඉඩඩගල් මතක් කරගෙන යන්න ජයවන් හතර තින කබහඩ පෝටේ ලිබට නිේෂ්ිකම්ල අබහඩට වල මුල්රව සංහිත කාබ හටජ ක්සිජන් තැනම එකක මොන සැකරයිඩ ලිපිට වල මුල්රව සංහිත කාබ හටජන ක්සිජ ලිපිට වල ලිපිට වල කාබ හටජ ක්සිජන් ඔක්සිජන් ප්‍රමාණය කබහඩට වලට අඩුයි ප්‍රෝටීනවල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් අනිවාර්යම තියෙනවා ඊළඟට ඒක හැබැයි ඊට අමතරව සල්ෆර් කියන මූලද්‍රව්‍යයක් තියෙනවා ප්‍රෝටීනවල තැනුම් එකකේ දරුවනේ ඇමයිනු අම්ල කලින් කියන අමතකුණා ලිපිඩවල තැනුම් එකකේ බේද අම්ල හා ලිසරෝ ඊට පස්සේ නියෂ්ටික අම්ල වලට අහම කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් පහම තියෙනවා අනිවාර්යයි එයාගේ තැනුම් එකකේ න්‍යූක්ලියොටයිඩ් නයිට්‍රජන් තියෙන්නේ ප්‍රෝටීන් සහ න්‍යූක්ලික අම්ලවල ඉලතුරංක 4 22ට 4 අපි විස්තුන්ගෙන ප්‍රශ්නයට යමු. සිතුන මැග්නීසියම් උමාලය සම ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන ඵලය හා පළවන්නේ ගොඩාක් හොඳ ප්‍රශ්නය. ඕක බහුතරයක් දෙන වරද්දගත ප්‍රශ්නයක්. හැමෝම දාලා තිබි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් කියන එක. හයිඩ්‍රොක්සයිඩ් සහ H2 කියන එක. වැඩි දරුවනේ මේකේ මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ මැග්නීසියම් කියන්නේ ලෝහයක්. උමාලය සම ප්‍රතික්‍රියා කිරීමෙන් සාමාන්‍යික උමාලය සමග මොහරි වාතයේ ජලයේ සමග වූ ජලයේ සමග ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් ගෑස් එක පිටවෙනවා. හැබැයි ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඵලය. ඒකම ප්‍රතික්‍රියා සීක ප්‍රතික්‍රියා කියන පාඩමයට තීගෙන ගන්න ලෝහ අම්ල දක්වන විවිධාකාරයේ ප්‍රතික්‍රියා. ඉතින් මේකෙදී ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දරුවනේ මේකේ මේ අපි ප්‍රතික්‍රියාවට දෙන කන්ඩිෂන් එක මත ප්‍රතික්‍රියාවේ ඵල වෙනස් වෙනවා. සාමාන්‍ය මැග්නීසියම් උණු ජලයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2 දෙනවා. හැබැයි මේ හුමාලයත් එක්ක දෙන්නේ දරුණු මැග්නීසියම් ඔක්සයිඩ්. මේක අපි ඉගෙන ගන්නවා ප්‍රධාන වශයෙන් ලන්න මූලයේ රසල් දෙමු එනම ගන්න 10 කරන්නේ නේ ප්‍රතික්‍රියා වල හරි මේ තියෙන්නේ වේදකයක ප්‍රතික්‍රියා සිද්ධතාවයෙන් කලින් බලන්න දරුවනේ ප්‍රධාන වශයෙන්ම අපි ඉගෙන ගන්නවා එක එක ප්‍රතික්‍රියා වර්ග. ඒක අපි අවස්ථා කීපයකදී කතා කරා නේද? රසායන සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විතීයික විස්ථාපන කියලා ප්‍රතික්‍රියා වර්ග සාකච්ඡා කරනවා. ඊළඟට ඒකේ අපි සක්‍රීයතාවය කියන සාධකයක් සාකච්ඡා කරනවා. සක්‍රීයතාවය ලෝහ වල ප්‍රතික්‍රියා. ඉතින් ඒකේදී දරුවනේ අපි සාකච්ඡා කරනවා ජලය සමග දක්වන ප්‍රතික්‍රියා. එයටදී බලන්න පැහැදිලිව ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2O ඕක තමයි කොට හදාගන්නේ. හැබැයි ඒකේ තත්ත්ව වැඩි කරොත් සාමාන්‍යයෙන් සිසිල් ජලය උණු ජලය සහ උමාලය කියන්නේ අපි පවතින තත්ත්ව නැත එයාට ලබා දෙන තත්ත්ව සංකීර්ණ කරන එක උසස් කරනවා. ඒ කියන්නේ කන්ඩිෂන්ස් වැඩි කරනවා හාෂ් කරනවා. ඉතින් බලන්න ඒක උමාලය සමග වේගවත් ප්‍රතික්‍රියා කරා එනම් මැග්නීසියම් ඔක්සයිඩ් සහ H2O දර හුමාලයට කියා ප්‍රතික්‍රියා කරලා දෙන මැග්නීසියම් ඔක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි. දැන් මේක පිළිතුර පිළිතුර අංක 4
මැග්නීසියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් ගෑස් එක ලබා දෙනවා. හරි. පහත දක්වා ඇත්තේ එක්තරා තරංගයක් තප්පරයක කාලයකදී සම්ප්‍රේෂණය වන ආකාර දක්වන ප්‍රසාරයේදී එම තරංගයේ ප්‍රවේගය කුමක්ද? වැදගත් ප්‍රශ්නයක්. වැදගත් කොටසක් තියරි කීපයක් අපිට මතක් කරගන්න පුළුවන් තරංගයක කොටස් නම් කිරීම කියන එක. මේක තරංග රටාවක් කියලා හිතන්නකෝ දරුවනේ. මේ වගේ තරංගයක ඒ තරංගයක් සතු උපරිම විස්ථාපනයට අපි කියන විස්තරය. ඊළඟට එක සම්පූර්ණ වටයක් ගමන් කිරීමට එක සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගත වෙන කාලයට අපි කියනවා ආවර්ත කාලය. තප්පරයකදී සිදු කරන කම්පන ගණනට කියනවා සංඛ්‍යාත. ඊළඟට මෙන්න මේකේ අනුයාත ශීර්ෂ දෙකක් හවෝ අනුයාත ශීර්ෂ මේවනේ මේකේ එක ශීර්ෂය මේක. ඒ කියන්නේ එකලඟ තියෙන ශීර්ෂ අනුයාත ශීර්ෂ දෙකක් අතර හෝ අනුයාත නිම්න දෙකක් අතර ඇති දුරට අපි කියනවා තරංග ආයාමය. ඒක තියෙන්නේ චුට්ටක් මතක් කරමු තරංග පාඩමේ. මේ තරංග පාඩමේ බලන්න තරංගයේ කොටස් කියන එක අපිට තියෙනවා. හා නේ උපරිම විස්ථාපනයට අපි කියනවා විස්තරය. කියන්නේ ඒක තරංග ආයම කියන අනුයාත ශීර්ෂ දෙකක් අතර හෝ අනුයාත නිම්න දෙකක් අතර දුරට තමයි තරංග ආයම කියලා කියන්නේ ශීර්ෂ නිම්න. ඊළඟට දරුවනේ මේ තරංග විය විස්තරය තරංග ආයම ආවර්ත කාලය කියන්නේ එක කම්පනයක් සිදු වීමට ගත වෙන කාලය. සංඛ්‍යාතය කියන්නේ තප්පරයක සිදු වන කම්පන ගණනකින්ද ආවර්ත කාලය අප්‍රවලින් මනිනවා. සංඛ්‍යාතය අපි කියන හර්ට්ස් නැත්නම් තප්පරයට වට ඒ කියන්නේ තප්පරයට කියලා ඉන්නේ ඒක ගත්තොත් ආවර්ත කාලයේ සංඛ්‍යාතය අතර තියෙන ප්‍රතිලෝම සමානුපාතිකත්වය මතක තියාගන්න. සංඛ්‍යාතය වැඩි කියන්නේ තප්පරයට කම්පණය වෙන වාර ගන්න වැඩි නම් තප්පරය කියන එක කම්පණය එකට ගත වෙන කාලය අඩුයි. මේ සංඛ්‍යාතය වැඩි වෙනකොට ඉක්මනට කම්පණය වෙන. එතකොට කාලය අඩු වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙන තරංග ආයම අඩු වෙන ප්‍රතිලෝම සමානුපාතිකත්වය තියෙන්නේ. ඒක මතක තියාගන්න සංඛ්‍යාතය හර්ට්ස් වලින් මනින්. මේ සමීකරණය ගොඩාක් වැදගත් ඔයගලොන්ට. v = ලැම්ඩා, v කියන්නේ ප්‍රවේගය, තරංග ප්‍රවේගය. F කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. දිනක ගුණිතයට තමයි තරංග ප්‍රවේගය සමාන වෙන්නේ. ඊළඟට විද්‍යුත් චුම්බක වර්ණාවලිය මම කලින් සඳහන් කළා. එයාගේ විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා දරුවනේ බලන්න. බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මාගින් තරංග වල බලපෑමක් නැහැ. ඒ කියන්නේ මේ විද්‍යුත් චුම්බක තරංගයක් කියන කෙනා ජනනීය වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයකින් චුම්බක ක්ෂේත්‍රයකින් එකිනෙකට ලම්බක පැමිණීම තුලින්. හැබැයි එයා ඇති වෙන්නේ දෙකටම ලම්බක දිශාවකින්. එයා නිර්මාණය වුණාට විද්‍යුත් ක්ෂේත්‍රයකින් හා චුම්බක ක්ෂේත්‍රයකින් එයාගේ විශේෂත්වය මොකද? බාහිර. එයා නිර්මාණයට හේතු වෙන ඒවා නෙමෙයි. බාහිර විද්‍යුත් ක්ෂේත්‍රයකින් හෝ චුම්බක ක්ෂේත්‍රයකින් එයාට බලපෑමක් ඇති. සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ. අපි කියන්නේ විගල විද්‍යුත් චුම්බක තරංග කියලා කිව්වේ යාන්ත්‍රික තරංග වෙන ධ්වනි තරංග, ශබ්ද තරංග, ජල තරංග ඒවට නම් මාධ්‍යයක් අවශ්‍යයි. වික්තයකදී තුර වැඩි කිරීම 10 8යි මිශ්‍රණයේ ප්‍රවේගයෙන් කියන්නේ උපරිම ප්‍රවේගයෙන් ගමන් කරන බාධා අඩුම වික්තකයක් කරනවා. ඉතින් මේ දේ නම් මම කලින් විස්තර කර විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඒ සංඛ්‍යාවේ අඩුවේ කියනදලා වැඩි වෙනවා. තියා ගන්න. ඊට අමතරව දුවේ පුතේ ඔයගොල්ලන්ට මේක එක දෘශ්‍ය ආලෝකය, ගැමා, x කිරණ, පරජම්බුල කිරණ ඒක කීවයි ප්‍රයෝජනවත් ඔයගොල්ලෝ ඒක සඳහන් කරලා තියෙනවා. ඒවත් ඉතින් චුට්ටක් බලා ගන්න අයිඩියා එකක් ඔයගොල්ලෝ තියාගත යුතුයි. ඉතින් මෙතන මේගොල්ල අහන්නේ තරංගයක් තප්පරයක කාලයක් තුළ සම්ප්‍රේෂණය වුණ ආකාර ප්‍රස්තාරයකින් එහි ප්‍රවේගය කොපමණද කියලා සරල දෙයක්. ප්‍රවේගය සමීකරණය ඕගොල්ලෝ දැන් මෙතනම දැක්කා. v = f ලැම්ඩා. බලන්න මේක තරංග ආයාමය කීයද කියලා. මේ එක එක කොටසක් සෙන්ටිමීටර 20යි නෝ. ඉතින් මේ තරංග ආයාමයේ මේ කොටස් දෙකක් අයිති වෙන හින්දා සෙන්ටිමීටර 40යි. සංඛ්‍යාතය මේගොල්ල මේ තප්පරයක කාලයක් නේ. තප්පරයකදී මෙතන වට 1යි කම්පන 2ක් වෙලා. එහෙනම් 2යි. v = සංඛ්‍යාතය කියන තප්පරයට කම්පන වීම 2ක් කරලා v = f ලැම්ඩා. ලැම්ඩා තරංග ආයාමෙන් 20යි 40යි. 40 කියන්නේ සෙන්ටිමීටර එක මීටර වලට කරන්න ඕනේ. 40 බෙදීම 100 කියන්නේ 0.4. 2 වැඩි කියන්නේ 0.4. මේ සමානයි 0.8. මීටර වලින් දාපු ඉඳ ms ශ්‍රේණිය කියන්නේ. ඉලතර අංක තුන. මේ සමානයි f ලැම්ඩා දැම්ම. f කියන්නේ සංඛ්‍යාතය 2යි. ලැම්ඩා 0.4යි. ඒක වැඩි කරමු. ඉලතර අංක 3.0.
විසිපස්වන ප්‍රශ්නය විසි හතරට තුනනේ දහ විසිපස්වන ප්‍රශ්නය ශාක්‍යමල සිද්ධාන්ත ප්‍රභාසංශ්ලේෂණය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය ඕනෝකයිල් දරුවනේ ඕල MCQ කරද්දී හොඳ අවධානයෙන් කරන්න සත්‍ය වන්නේ මොකක්ද අසත්‍ය වන්නේ මොකක්ද ඒවා මේකේ අසත්‍ය අහන්නේ එහෙනම් තුනක්ම සත්‍ය එකයි වැරදි ප්‍රධාන වශයෙන් පත්‍රවල ඉනි මෘදුස්තර පටකයේ සිදුවීම එහෙමයි ඉනි මෘදුස්තර සවිමන් මෘදුස්තර කියලා පටක දෙකක් තියෙනවා ඩකපත් ඒ දෙකේම ප්‍රභා සංශ්ලේෂණය සිදුවෙනවා ඉනි මෘදුස්තර සයිල් තමයි මුලින්ම ආලෝකය දවා ගන්න ඊට පස්සේ තමයි සවිමන් මෘදුස්තර වලට එන්නේ ඉතින් ඉනි මෘදුස්තර වල ප්‍රධාන වශයෙන් වැඩි වෙන්න පුළුවන් ඒකේ එකකතාවයක් තියෙනවා අසත් එකයි අහන්නේ මූලික පළවෙනි ග්ලූකෝස් පිළිගන්නවා පිටවන ඔක්සිජන් වායුව ප්‍රභවයේ ජලයයි හරි ඔකට ළමයි ඔයගොල්ලන් මතක ඇති ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමයටදී අපි ප්‍රභා සංශ්ලේෂණ බලපාන සාධක එහි ඵල සූර්යාලෝකයේ බලපෑම වගේ දේවල් සාකච්ඡා කරනවා ඒ යටතේ අපිට සරල පරීක්ෂණයකින් තහවුරු කළ නොහැකි වූ සාධකයේ තමයි ප්‍රභා සංශ්ලේෂණයට ජලය අවශ්‍යයි කියන එක මොකද ඒ අපි ඕනම පරීක්ෂණයක් සිදු කරනකොට ඒ පරීක්ෂණයට අමතරව පාලක පරීක්ෂකයක් සිදු කරන්න ඕනේ එතකොට පාලක පරීක්ෂකයා කියන්නේ අපි පරීක්ෂාවට භාජනය කරන සාධකයේ හැර අනිකුත් සියලුම සාධක සර්ව සම පරීක්ෂණයකට තමයි පාලක පරීක්ෂණය. හැබැයි දැන් මේකේ ජලය තියෙන අවස්ථාව තමයි සාමාන්‍ය කරන්නේ ඊළඟ අවස්ථාව වෙන්න ඕනේ ජලය නැති අවස්ථාව. ඒ ශාකයක ජලය නැති අවස්ථාවේදී ශාකය මරණයටපත් වෙන නිසා ඒක අපි මේ කරන සරල පරීක්ෂණයකින් කරන්න බෑ. ඒකට ඔක්සිජන් සමස්ථානික භාවිත කරන්න ඉතිරේ. ඒකෙදී අපි ඔක්සිජන් සමස්ථානික සහිත ජලය දැම්මට පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ඵලයක් වන ඔක්සිජන් වල ඒ සමස්ථානිකයට අදාළ ඔක්සිජන් අන්තර්ගත වුණා. ඒක තමයි තහවුරු කරගත්තේ. ඒතකොට පිට වෙන ඔක්සිජන් වායු ප්‍රතිජාලය කියලා ගන්න පුළුවන්. ඒක. ඊළඟ එක ප්‍රභා සංශ්ලේෂණ සිදුවන්නේ හෘද ශාකවල පමණි වැරදි. ප්‍රභා සංශ්ලේෂණ ඇල්ගී වල සිදු වෙන්න පුළුවන්. උල්වා විශේෂයන්ගේ සිදු වෙන්න පුළුවන්. 25. ඒතකොට 25 ගොල් දාලා ඉන්නේ ෆිල්ටර් අංග 4. අපි යමු 26. පහත රසායනික සමීකරණ අතරින් තුලිත රසායනික සමීකරණයක් මම මේ වනායි තියෙන මම වැය කාලය වැය කරන්න අවශ්‍ය නැහැ නේද ඉතින් මේක ඔයගොල්ලෝ ගන්න කරලා තුලිතද නැද්ද කියලා ඉතින් බලන්න මේ දෙපැත්තේ ඕනම රසායනික ප්‍රතික්‍රියාවක් මොකද්ද වෙන්න ඕනේ මේ තුලිත කිරීමේ ක්‍රමවේදය දරුව මතක තියාගන්න සෝදිසි ක්‍රමය කියලා අපි කියන්නේ අපිට හරියටම ක්‍රමයක් නැහැ يعني දෙපැත්තට දාලා බලලා තමයි සෝදිසියෙන් අපි ඒක හොයාගන්නේ ඒක තමයි මේකට සෝදිසි ක්‍රමය කියලා කියන්නේ ඉතින් ආයි ප්‍රතික්‍රියා රසායනික සංයෝජන වියෝජන ඒක විස්ථාපන විද්‍යුත් විස්ථාපන ඉතින් තුලිත කිරීමේදී ඔයගොල්ලෝ දන්නවා ඇති කොහොමද අපි සංඛ්‍යා දාලා තුලිත කිරීම සෝදිසි ක්‍රමයට අනුකූලව සිද්ධ කරන්නේ ඉතින් මේකේ වැදගත් පොයින්ට් එක තමයි දරුවනේ ප්‍රතික්‍රියාව තුලිත කිරීම ඒ තුලිත කිරීමේදී අපි යොදා ගන්නවා නියමයක් ඔයගොල්ලෝ ගොඩක් අය දන්නේ අර ආවර්තිතා නියමය වගේම හැංගිච්ච නියමයක් මේක තමයි ස්කන්ධ සංස්තිති නියමය ප්‍රතික්‍රියාවක් තුලිත කරන්නේ ස්කන්ධ සංස්තිති නියමය සුරෙන් ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකදී පරමාණු විනාශ වීමක් හෝ මැවීමක් සිදු වන නොවන අතර ඔබ නිකන් ශක්ති සංස්තිතිය වගේ තමයි අපි කියන්නේ බෑ නසන්නත් බෑ කරන්න පුළුවන් ඒක ශක්ති විශේෂය තව ශක්ති විශේෂයක් බවට පරිවර්තන ඒ වගේ තමයි ස්කන්ධය සංස්තිතිකයි ස්කන්ධේ නියතයි කියන එක ස්කන්ධ සංස්තිති නියමයට අනුව කියන්නේ ප්‍රතික්‍රියාවකදී පරමාණු විනාශ වීමක් හෝ මැවීමක් සිදු නොවන නිසා ප්‍රතික්‍රියක සතු AA මූලද්‍රව්‍යවල පරමාණු සංඛ්‍යාව ඵල සතු පරමාණු සංඛ්‍යාවට සමාන විය යුතුයි කියන එක. ප්‍රතික්‍රියක සතු පරමාණු සංඛ්‍යාව ඵල සතු පරමාණු සංඛ්‍යාවට සමාන විය යුතුයි. ප්‍රතික්‍රියක පරමාණු වල පරමාණු ප්‍රතික්‍රියක පරමාණු සංඛ්‍යාව ඵල පරමාණු සංඛ්‍යාවට සමාන කිරීම හඳුන්වන්නේ තුලිත කිරීම. තුලිත කිරීමේදී යොදා ගන්න නියමය තමයි ස්කන්ධ සංස්තිය ස්කන්ධය මවන්නත් බෑ නසන්නත් බෑ. ප්‍රතික්‍රියක වල ස්කන්ධය පළවෙනි ස්කන්ධය සමාන වෙ යුතුයි කියලා ඒක කියන්නේ. ඉතින් මේකෙදි මොකද කරන්නේ? මේ ඔක්කොම ප්‍රතික්‍රියා. මේක නම් දෙන්නේකින් එකිනෙකන රසායනික සංයෝජන මේක මෙතන බලන්න. ඒක විස්ථාපනයක් වෙලා තියෙන එකිනෙක වෙන් වෙලා නේද? මේකෙදිත් ඒක විස්ථාපනයක් වෙලා තියෙන්නේ. මේකෙදිත් ඒක විස්ථාපනයක් වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි බලමු. නයිට්‍රජන් මෙතන 4යි. මෙතන දෙවනත් දෙක 4ක් වෙලානේ. මෙතන 2යි. ඒකට වැරදි. මෙතන යකඩ තුන දෙවරක් දෙක හතරයි මෙතන දෙකයි තියෙන එකක් ඇලුමිනියම් දෙකයි මේ දෙක හරි හයිඩ්‍රජන් 6යි තුන වරක් දෙක 6යි ක්ලෝරින් දෙක Cl2 Al අනේ AlCl3 තුන වරක් දෙක 6 ඒතකොට මේක තුලිතයි තුන මේකේ C1යි එක හරි
හයිඩ්‍රජන් හතරයි හයිඩ්‍රජන් හතර හරි ඔක්සිජන් දෙකයි මෙතන දෙකයි එකයි තුනක් තුනසේ නැ පිළිතුරක් තුන 6 තුන වෙන තුන 27 මොකද කියන්නේ ජලයේ කිලෝග්‍රෑම් 5ක ස්කන්ධය උෂ්ණත්වයේ සෙසේ සංචක ඔන්නෝවා මෙහෙමයි දරුව මේක කරද්දී ඕගොල්ලෝ ඇක්ටිව් වෙන්න ඕනේ එලිම සරහන් කරගන්න පැන්සලක් තියනවනේ පැන්සල ඉර එඳ ගන්න ජලයේ හරි කිලෝග්‍රෑම් 5යි උෂ්ණත්වය 40කින් ආ උෂ්ණත්වය 40කින් නම් වැඩි කරන්නේ අවශ්‍ය තාප ප්‍රමාණය වන්නේ ජලයේ වීතාදා දීලා තියෙන මොකක්ද සමීකරණය කිව්වොත් තේරුම් ගන්න ඕනේ මූලික සමීකරණ ඕවා ගැන නම් පුළුල් අවබෝධයක් ඔබ සියලු දෙනා සතුවම තිබිය යුතුයි මූලික සමීකරණ භාවිතය ඒවට අදාළ සුළු කිරීම මොකද්ද මතක් කරන් බලන්න q සමානයි mc θ q සමාන mc θ පොඩ්ඩක් අයි ලියන්න බලන්න ඉක්මන සුළු කරලා බලන්න මම තප්පරයක් දෙමු දැන් බලන්න මම විනාඩියක් දුන්නේ ඒක සමීකරණේ මතක නැති අයට ඉක්මනට මම සමීකරණය කිව්වා ඒකට අදාළව කොහොමද මේක සුළු කිරීම කරන්නේ කියලා ඉතින් බලන්න q සමානයි මොකද්ද mc θ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් දාන ඕනේ පහ තියෙනවා ඒකේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි උෂ්ණත්වය වෙනස 40 ඔබ සුළු කරා උෂ්ණත්වය වෙනස හොඳේ උෂ්ණත්වය නෙමෙයි දාන්නේ උෂ්ණත්වය වෙනස මේකලු කියලා දෙනවා 40 කින් ඉහළ නැන් යුරි කියලා පහ වැඩි කිරීම 4200 වැඩි කිරීම 40 පිටුරෙල්ලතර වෙනවා 840000 නේ 840000 කියන 840 කිලෝජූල් පිටුරංක හතරට අපිට යන්න බලුවා 27 නේද ඔව් 27 දීලා දෙන 4 හරි අපි 28 ඔගලන් තීරණ සරලයි ඉතින් සමීකරණ ටික හරියට මතක තියාගන්න ඒක කරගන්න පුළුවන් ඉතින් මේවා ටික ඔක්කොම මම ඔයගලන්ට දීලා තියෙන්නේ මගේ වගකීම මම කරලා තියෙන දැන් ඔගොල්ලෝගේ යුතුයකම තියෙන්නේ ඒ ෂෝට් නෝට්ස් හදලා දීලා තියෙන සමීකරණ කොහොමද දෙන්නේ කියලා දීලා තියෙනවා ඉතින් දැන් ඔයගොල්ලෝගේ වාරය ඒකේ ප්‍රයෝජන ගන්න ඒවට අනිවාර්යෙන් බලන්න හොඳේ දැන් 10 වසරේ තියෙන සමීකරණ මොනවද 11 වසරේ ඒ දෙක විශේෂයේ කාණ්ඩ තුනනේ ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව තුනටම අදාළ ෂෝට් නෝට්ස් දාලා තියෙනවා ඒවෙන් ප්‍රයෝජන ගන්න ඔයගොල්ලෝ වෙනුවෙන් දීලා තියෙන සතුටුයි දරුවනේ ඉතින් ඇත්තටම මේ මගේ උත්සාහය දැන් මම නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබුණ තුනේ ගොඩක් වහන්සි වුණා මම උසස් පෙළ විද්‍යාව විශ්වයෙන් කරේ මගේ උපරිම උත්සාහය තිබ්බා උත්සාහවන්ත වෙලා ඉතින් අන්තිමට විශ්වවිද්‍යාලයේ ජපාන විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධියකට සිලෙක්ට් වුණා ඉතින් ඒක ඉගෙන ගන්නකොට තමයි මට තේරුනේ මගින් දෙයක් වෙන්න ඕනේ කියලා ඉතින් ඒක තමයි මම ඉන්ටර් ක්ලාසස් කරන්නේ දරුවනේ අපේ පැවැත්ම සඳහා සහ මගේ මේ තියෙන විශේෂයට තියෙන ආසාව දැන් ඒ කාලේ මම පොඩි කාලේ නම් ප්‍රධාන වශයෙන් කරේ මේ මේක වීඩියෝ එකේ දාන්න අවශ්‍ය නැහැ විනාඩියෙන් කියන්නම් මම දන්නේ නැති ළමයින්ට කියලා දුන්නා මම ලොකු පාසලකට නෙමෙයි සාමාන්‍ය පෙළ දක්වා ගමන් කරේ සාමාන්‍ය පෙළ දක්වා ගියේ පොඩි පාසලකට හැබැයි ඒකෙදි මම ලොකු දේවල් ඉගෙන ගත්තා ඊට පස්සේ සාමාන්‍ය පෙළ පාසලා ඊට පස්සේ කොළඹ හොඳ පාසලකට ගියා හොඳම පාසලකට ඉතින් හැබැයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් මම කාලයත් එක්ක ඉගෙන ගත්තා ඉතින් ඒ කාලේ මම කරේ මේ පන්ති පටන් ගන්න කලින් අපේ ගුරුවරයා හිටියා එයා කිව්වා මම පුළුවන් කලින් ඇවිල්ලා ළමයින්ට මේ දන්නේ නැති සයන්ස් මැත්ස් කියලා දෙන්න. ඉතින් ඒවා කියලා දුන්නා. ඒ කියද්දි ළමයි ඉතින් අනිත් කියන්නේ දක්ෂ මම විතරක් නෙමෙයි ගෑන ළමයි. ඉතින් මික්ස් ස්කූල් එකට ගියේ ඉතින් ඒක දක්ෂයි හිටියා. ඉතින් ඒගොල්ලෝ කියලා දෙන්න. හැබැයි ඒ අයිට සාපේක්ෂව කට්ටිය මට කැමති මම ගොඩක් කියලා දෙන ඒවා තේරෙනවා පැහැදිලි. හරි සතුටක්. ඉතින් ඒක ජීවිතේ සල්ලි වල ගන්න බැරි දේවල්. ඉතින් මම ගොඩක් සතුටු වුණා. ඒකම මොටිවේට් කරා මට කියලා දෙන්නේ ළමයි. ඒකෙන් තමයි මේ ඒක එදා තමයි මම තේරුම් ගන්නේ මට උගන්වන්නම් පුළුවන් කියන්නේ. මේ හැකියාව ඉතින් යුනිවර්සිටි එකේදී ඉතින් වැඩ කරගෙන යනකොට යුනිවර්සිටි එක නම් ගොඩාක් සාමූහිකව කටි වැඩ කරන්නේ. ඒකිනේක උදව් කරගන්නවා මාර සබ්ජෙක්ට් වලදී ඉතින් වැඩ කරගෙන යනවා. ඒක මම දන්නේ නැහැ. ඉතින් මට ඕනේ මකින් කියන දැනුමින් කොටසක් ඕගොල්ලෝ එක ෂෙයා කරගන්න. ඔයගොල්ලෝ විභාගයට හොඳ ප්‍රතිඵලයක් ගන්න ඕනේ. ඒකයි මගේ පරමාර්ථය. ඒකයි ඉතින් සල්ලි කියලා බලන්න නැතුව මේ YouTube නාලිකාවට පාව වීඩියෝස් දාන්නේ ගොඩක් අයගේ රික්වෙස්ට් තිබ්බා. ඉතින් ක්ලාසස් වල ජොයින් වෙනා අයට ක්ලාස් ජොයින් වෙන්න පුළුවන්. නැත්නම් මේ නාලිකාව හරහා මේ තියෙන පේපර්ස් ටික හරියට කරගන්න. ඉතින් ඔයගොල්ලෝ අවංක වෙන්න. අවංක වෙන්න එක හොඳට කරගෙන යන්න. ඒකයි මගේ එකම පරමාර්ථය. හොඳට විභාගي ජය ගන්න. ඒක හැදෙහිම සාර්ථකව ඔයගොල්ලෝ ජය ගන්න. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න ඊට ඔන්න අනේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම මට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න. ඊළඟ ප්‍රශ්නේ ගමු 28
පහත වගේ දැක්වද ඉන්ද්‍රීකාව සහ එමගින් සිදුකන් කෘත්‍ය නිවැරදිව දැක්වන වර්ණය මේ වන සරල ප්‍රශ්න දරුවනේ හොඳට ફોකස් කරන මයිටොකොන්ඩ්‍රියා ශක්තිය නිපදවන නිවැරදි නිවැරදිව දැක්වන වර්ණය හරි එක හරි දෙවෙනි එක රයිබොසෝම කාවිද්‍රව්‍ය නිපදවීම නැහැ එයා කරන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණයට ස්ථාන සපයන නියෂ්ටි ප්‍රෝටීන් සංශ්ලේෂණය වර්ධි ගොල්ගි සංකීර්ණය දේහ ක්‍රියා පාලනය කර මේ තුන මාරු කරලා දීලා තියෙන්නේ රයිබොසෝම තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා පෘෂ්ඨ සැපීම කරන්නේ නියෂ්ටියෙන් තමයි සෛලී ක්‍රියා පාලනය කරන්නේ ගොල්ගි සංකීර්ණය කරන්නේ ශ්‍රාවිද්‍රව්‍ය නිපදවීම මේක තිබුණේ පුතේ 10 වසරේ මේ සෛලී කියන කොටසේ ඉන්ද්‍රිකාවල කෘත්‍ය මේවන අනිවාර්යෙන් බලා ගන්න දරුවනේ ඒව අමාරු නේ පුතේ මුලින්ම ඔගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ ශාක සෛලී සහ සත්ව සෛලී තියෙන වෙනස්කම් එවහනුනේ ශාක සෛලී සත්ව සෛලී තියෙන වෙනස්කම් ශාක සෛලී එක ඉන්ද්‍රිකා ව්‍යුහය සත්ව සෛලී එක ඉන්ද්‍රිකා ව්‍යුහය එකේ තියෙන වෙනස්කම් ප්‍රධානම දේ මොනවාද ශාක සෛලී ආවරණය සෛලී විත්‍යක් සත්ව සෛලී හිම කරන්නේ ශාක සෛලී විශාල මධ්‍යරික්තකයක් තියෙන සත්ව සෛලී හිම කරන්නේ සත්ව සෛලී රික්තක තියෙන පුළා තිබ්බොත් ඉතා කුඩයි තාවකාලික ඊළඟට ශාක සෛලී හර්තලව තියෙන සත්ව සෛලී හර්තලව නැහැ ඊළඟට මොනවාද ඊට පස්සේ තාවකාලික රික්තක මේ තුන තමයි ප්‍රධාන සෛලී පිටි නැත ඇත වැඩි අවකාශය ආමේක දැන් මේකේ ශාකවල විශාල අවකාශය රික්තකයේ තියෙන හින්දා ප්ලාස්මර්ලේ පරයන්තයට තල්ලු වෙලා තියෙන හැබැයි සත්ත්ව සෛලී නම් ප්ලාස්මර්ලේ sorry සෛල ප්ලාස්මේ සෛලී පුරා පැතිරලා තියෙනවා ඊට අමතරව මේ කේන්ද්‍රිකා කියන ව්‍යුහයත් අපිට දක්න ලැබෙන දුවේ පුතේ කේන්ද්‍රිකා කියන ව්‍යුහයක් තියෙනවා ඒක දක්න ලැබෙන කේන්ද්‍ර දෙය නැත්නම් කේන්ද්‍රිකා සත්ත්ව සෛලී වල විතරයි ශාක සෛලී වල නැහැ ශාක සෛලී වල විතරක් තියෙන ව්‍යුහ මොනවාද හරිතලා සෛල විද්‍ය විශාල මාධ්‍යරික්තක ඔය තුනම තිබ්බේ ශාක සෛල වල විතර ඊළඟට දරුවෝ මෙන්න මේ එක එක කෘත්‍ය සෛල විද්‍ය රාස පටලය සෛල් ප්ලාස්මය මයිටොකොන්ඩ්‍රියා ගොල්ගි සංකීර්ණය රයිබොසෝම අන්දස් ප්ලාස්මික ජාලිකා 52යි රළු අන්දස් ප්ලාස්මික ජාලිකා සින්දන්දස් ප්ලාස්මික ජාලිකා රික්තක මෙන්න මේවා කෘත්‍ය ටික නම් අනිවාර්යෙන් බලාගෙන යන දරුවෝ විභාගෙට එනවා අනිවාර්යෙන් අහන කොටස් ඒ හින්දා චුට්ටක් කෘත්‍ය බලන්න වෙලාව අරගෙන මම මෙතෙන්දී සාකච්ඡා කරන්නේ වීඩියෝ එකකට වඩා දික්කේ මේක විස්තර කරන්න පැයක් විතර යනවා ඒ ඔයගොල්ලෝ රික්වෙස්ට් කරනවා නම් chat එකේ දාන්න මම ඒකත් වෙන වීඩියෝ එකක් විදිහට සෛල ඉන්ද්‍රිකාවල ව්‍යුහය කෘත්‍ය කියලා ගෙනත් දෙන්නම් තව මෙතෙන්දීම දැක්කින්න කියන්නේ උනනන උන විභාජනය අනිවාර්යෙන් විභාගයට බලාගෙන යන්න ප්‍රොබබිලිටි එකක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා හිතන ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා මොකද මේක ගොඩක් වැදගත් කොටස් තමයි මම මෙහෙම සඳහන් කරන්නේ එන්න පුළුවන් ඒකයි මම කියන්නේ මෙතන මේ උන නනුන විභාජනයේ තියෙන වෙනස්කම් මේ අහන්න පුළුවන් පොඩි දෙයක් මතක් කරන්න මෙතෙන් ඔය උන නනුන විභාජන දෙකෙන් දරුව සාමාන්‍යයෙන් ඉන්නේ අනුනන විභාජන ඔය සෛල වර්ධනය සෛල ප්‍රතිස්ථාපනය නව සෛල බිහිවීම ජීවියෙකුගේ වර්ධනය ඒ හැම අවස්ථාවකදීම සිද්ධ වෙන්නේ අලිංගික ප්‍රජනනය අනුනන විභාජනය හැබැයි ඌණන විභාජනය වෙන්නේ දරුවෝ ජන්මාණු මාතෘ සෛල වලින් ජන්මාණු සෑදී විදිය කියන්නේ චක්‍රාණු හා ඩිම්බ නිෂ්පාදනයේදී විතරයි ඌණන විභාජනය කියන්නේ කියන්නේ අනිත් සෑම අවස්ථාවකදීම කර ලැබෙන්නේ අනුනන විභාජනය ඒක ඕකේ 28 29 ඒතර මේකට පිළිතුර දුවේ පුතේ අංක 1 හොඳ 28 ටික 29 ධාරා ඌෂ්මකයක් භාවිතා කර සිදු කරන යකඩ නිස්සාරණයේදී කැල්සියම් කාබනේට් භාවිතා කිරීමේ ප්‍රයෝජනීය වන්නේ වන්නේ කුමක්ද කියලා අහන්න හොඳ කොටසක් මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එන්න පුළුවන් කොටසක් කියලා මම විශ්වාස කරනවා මොකද ධාරා ඌෂ්මකයේ ක්‍රියාකාරීත්වය අපි අනුභව දැනගන්න ඕනේ ඒක තුල සිදුවන ප්‍රතික්‍රියා මොනවාද කියලාත් අපි දැනගන්න ඕනේ ඒක සිදුවන උෂ්ණත්වය මොකක්ද කියලා කුළුළු අවබෝධයක් තිබිය යුතුයි. උකත් සක්‍රියතා ශ්‍රේණියට අදාළ තමයි අපි ඉගෙන ගන්නේ. මොකද අපි සක්‍රියතා ශ්‍රේණිය කියන ප්‍රතික්‍රියා වර්ග ප්‍රතික්‍රියා ගැන ඉගෙන ගන්න පාඩමේදී ඉගෙන ගන්නවා. ඒවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අනුව කොහොමද වෙනස් වෙන්නේ සහ සක්‍රියතා ශ්‍රේණිය ඉගෙන ගත්තට පස්සේ අපි සාකච්ඡා කරනවා. මේ සක්‍රියතා ශ්‍රේණිය එක එක කාණ්ඩවල මූලද්‍රව්‍ය කොහොමද වෙන් කරගන්නේ. ඉතින් මේකේ මම පොඩ්ඩක් ආයි විස්තර කරන්නම්. සක්‍රියතා ශ්‍රේණිය ඉහළම ඉන්න ලෝහ තමයි සක්‍රියතාව වැඩිම නේ. මැද්දේ ඉන්න අයගේ සක්‍රියතාව මධ්‍යස්ථයි, පහළ ඉන්න අයගේ සක්‍රියතාව ගොඩාක් අඩුයි. මේ සක්‍රියතාව වැඩි ලෝහ හැමදෙසම උත්සාහ කරන දුවේ පුතේ වෙනත් ඒකම එක සංයෝගිනේ නේ වෙලයි. ඉතින් මේක වෙන් කරගන්න අමාරු. අපහසුයි. එතකොට අපි කරන්නේ ප්‍රබල විද්‍යුත් විච්ඡේදන ක්‍රම වගේ මේක වෙන් කරගන්න. මධ්‍යස්ථ සක්‍රියතාවයක් තියෙන මේ සින්ක්, අයන්, ටින්, ලෙඩ් වගේ කට්ටිය රසායනික ඔක්සිජන් ක්‍රම වගේ වෙන් කරගන්න පුළුවන්. ඒක තමයි ධාරා ඌෂ්මක විද්‍යුත් සිද්ධ වෙන්නේ.
දක්ෂතාවය අඩු මෙතන මේ තියෙන රන් රිදී තඹ වගේ කට්ටියව සරල භෞතික ක්‍රම වගේ වෙන් කරගන්න පුළුවන් මොකද ඒගොල්ලෝ ස්ථායි ඒගොල්ලෝ අනිත් අයක සංයෝග හදන්න වැඩිපුර භාජනය වෙන්නේ නැහැ ඉතින් අපිට පහසුවෙන්ම වෙන් කිරීමේ හැකියාව තියෙනවා මෙතන මේ දීලා තියෙන ධාරාංශමගේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් කොටසක් දරුවෝ අනිවාර්යෙන් ප්‍රශ්න අහන කොටසක් එහෙම හොඳට මනසට දාගන්න මේ ධාරාංශමගේ ක්‍රියාකාරීත්වය මොනවද ඒකට දාන ප්‍රතික්‍රියක උෂ්ණත්වයේ 16900යි ඒකේ අතුරුපාලයක් විදිහට නිෂ්පාදනය වෙන මේ ලෝබොර ඒ ලෝබොර වල තියෙන විශේෂත්වය යාගේ ඝනත්වය අඩුයි හින්දා පා වෙනවා ද්‍රවයකට බහලින් තමයි අපිට දැర్శණය වෙන්නේ වෙන් කරගන්න පුළුවන් ඒවා වෙන වෙනම වෙන් කර ගැනීම සිදු කරනවා මේකේ මේ උඩින් තමයි ප්‍රතික්‍රියක දාන්නේ කුණුගල් හෝකිමටයි බහලින් උණුසුම් වාතය දාලා මේ දෙන හොඳ ප්‍රතික්‍රියාව වෙන්න සලස්සන ඉතින් මේක බලන්න ඕගලන්ට මේ ප්‍රතික්‍රියා මතක තියාගන්න මෙතන මේ කැල්සියම් කාබනේට් දාලා කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් හදා ගන්නවා මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් වැදගත් වෙන උදව්වේ පුතේ මේකේ තියෙන අපද්‍රව්‍ය වෙන සිලිකන් ඩයොක්සයිඩ් සහ ඇලුමිනායික ප්‍රතික්‍රියා කරලා කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් හදන එක ලෝබර නිෂ්පාදනයේට අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා තමයි මේක වැදගත් වෙන්නේ හරි යපස්වල අමුද්‍රව්‍යයක් ලෙස යපස්වල අපද්‍රව්‍ය ලෙස පවතින සිලිකා ඉවත් සිලිකන් ඩයොක්සයිඩ් හා ඇලුමිනියම් ඇලුමිනා හෙවත් ඇලුමිනියම් ඔක්සයිඩ් හුණුගල් වියෝජනයේදී ඇතිවන කැල්සියම් ඔක්සයිඩ් සහ ප්‍රතික්‍රියා කිරීමේ ලෝබර වශයෙන් හැඳින්වෙන කැල්සියම් සිලිකේට් සහ කැල්සියම් ඇලුමිනේට් කියන සංයෝග සාධනවා. ඒකට අපි මේක වැදගත් කම ධාර උෂ්මකය තුල උෂ්ණතීල නැගෙන්නේ නැහැ. උෂ්ණතීල යවන්නේ මෙන්න මේ වායුන් මගින්. ඒ වායුන් වල උෂ්ණත්වය මතක තියාගන්න ඕනේ පුතේ. මේ ඉහළින් අමුද්‍රව්‍ය අතුල් කරන අතර සෙල්සියස් අංශයක 650ක පමණ උෂ්ණත්වයක අතර වායු ධාරය ඇතුල් කරනවා. මේකේ වායුව ඇතුල් කරන හැබැයි මේ ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා නිසා අභ්‍යන්තර උෂ්ණත්වය 11900ක් පමණ වෙනවා. යකඩ අඩංගු නොවන යකඩ වල අඩංගු අනවශ්‍ය ද්‍රව්‍ය ලෝබර ලෙස ඉවත් කිරීම වැදගත්. හිමටයිට් ඔක්සිහරණයට වැදගත් වෙන්නේ කාබන් මොනොක්සයිඩ්. ධාරා උෂ්මක නිපදව CO2 ඉවත් කිරීම. එහෙම කැල්සියම් ඔක්සයිඩ් වලින් CO2 ඉවත් වෙන්නේ CO2. මෙන්න මෙතන මේ අපවායු කියලා මෙතන ඉවත් වෙනවා. එතකොට මේක ගන්න වෙන්නේ මේ ලෝබෝර් සෑදීමෙන් තමයි මේ කැල්සියම් කාබනේට් වියෝජනයේ හැදෙන කැල්සියම් ඔක්සයිඩ් හේතු වෙන්නේ. ද්‍රව්‍ය ලෝබෝර් ලෙස ඉවත් කිරීම පිළිතුරු අංක 2. ඉස්ලාමීය අංක 2. හරි අපි 30 ප්‍රශ්නට එමු. හරි. 2 කිලෝවොට් ලෙස දක්වා ඇති ජල තාපකයක් මගින් මිනිත්තුවට සපයන තාප ශක්ති ප්‍රමාණය කොපමණ සරලයි. ඊළඟට මේක ශක්තිය යටතේ අපි ඉගෙන ගන්න සමීකරණ කීපයක් තියෙනවා. එක තමයි p = vy. ඒ කියන්නේ ක්ෂමතාවයෙන් අපි කියන්නේ ජවය නැත්තම් ජවය. ජවය = vy වෝල්ටීයතාවයේ ධාරාවේ වෙන් කරාම ජවය. ජවය කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී එයා පාවිච්චි කරන ශක්තිය. තප්පරයට ජූල් කීයක්ද පාවිච්චි කරන්නේ කියන එක. ඊළඟ සමීකරණය ඔයගොල්ලෝ දන්නවා e = pt. e = pt කියන්නේ ශක්තිය = ක්ෂමතාවයේ වාරයක් නැත්නම් ජවයේ වාරයක් කාලය. සරලයිනේ. දැන් අපි කියන්නේ ක්ෂමතාවය කියන්නේ තප්පරයකට ජූල් කීයක්ද කියන එක. අපෙන් අහුව ශක්තිය කීයද කියලා ඒ ක්ෂමතාවය තප්පර ගණන් වැඩි කරාම අපිට ශක්තිය ගන්න පුළුවන්. e = pt. ඕකෙම තව derive කරලා තව සමීකරණයක් ගන්න දරුවනේ මේ p කියන එක අපිට ආදේශ කරන්න පුළුවන්. මේ p වෙනුවට vi කියන එක ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ද. එතකොට ඒකෙන් අපි සමීකරණය තව ගොඩනගා ගන්නවා e = vi t. p වෙනුවට vi දාන්න. vi විතර t. ඔන්න ඔබ තමයි සමීකරණය. ඔය මෙතෙන්ට යෝනේ ඒක නෙමෙයි මම ඔයගොල්ලන්ට මතක් කිරීමක් කරේ. මෙතෙන්ට සමීකරණ අවශ්‍ය නැහැ. මේකද කිලිම ශක්තියක් නෙහන්නේ. ඒ අපි දෙවෙනි ලියව සමීකරණේ හොඳට ප්‍රමාණවත් මේ සඳහා මොකද්ද? e = pt කියන එක ගන්න. ශක්තිය = ක්ෂමතාවය කාලින් වැඩි කරන්නේ. දෙවෙනි ලියව සමීකරණය. ක්ෂමතාවය කීයද? 2.3 kW. 3 kW කියලා බදමු. 1000යි වොට් කියන්නේ. ඒක වැඩි කරන්න ඕනේ කාලයෙන් දරුවනේ මෙතන කාලය දීලා තියෙන මිනිත්තු වලින් මිනිත්තු වල මිනිත්තු කියන සම්බන්ධයක කියන්නේ මේක තමයි පාඩපත් කරන්න ඕනේ මිනිත්තු කීයක්ද මිනිත්තු මිනිත්තුක් කියන්නේ තප්පර 60ක් තප්පර වලින් තියෙන්න ඕනේ 60ෙන් වැඩි කරනවා මෙතන ಗುಣ නෙමෙයින් තියෙන 3000 වැඩි කිරීම 60 කියන එක තමයි උත්තරේ ඉන්නේ හදවත හොලන්න පේනවා පිළිතුරු අංක 4ට තමයි අපිට යන්න වෙන්නේ ගුණ හැටින් වැඩි කරාම 180යි කලින් 10 එමු තියෙනවා පිළිතුරු අංක 4. ඒකට අංක 4.
31 ප්‍රශ්නෙට එමු. සත්වයක් නිරීක්ෂණය කළ සිසුන් පිරිසක් ලයිස්තුගත කළ ලක්ෂණ කීපයක් බහද දැක්වේ. දේහය ඛණ්ඩවලට බෙදී ඇත. බාහිර සැකැල්ලක් සහිතේ සන්ධි සහිත පාද උපාංග තියෙනවා. ඉතින් ඔය කෙලින්ම සන්ධි සහිත මම ඔයගොල්ලෝ දන්නවා. සන්ධි පාදකයේ ඒ කියන්නේ අත්‍ර පොඩාවක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. පිළිතුරංක 3 කියලා අපිට යන්න පුළුවන් 31. එහෙනම් චුට්ටක් මතක් කරලා දෙන්න. ඉතින් මට බෑනේ නේද? ඒකන් යන්න බෑ ප්‍රශ්නකින් යන්න. එහෙම නිකන් යනකොට නිකන් මොකක් හරි හිතෙනවා. අපි අපි අපෘෂ්ඨ වංශිනියන් චුට්ටක් හඳුනාගෙන යමු. මොකද ගොඩාක් වෙලාවට මේ අපෘෂ්ඨ වංශී ලක්ෂණ ජීවීන්ගේ ලක්ෂණ අහලා තියෙනවා විභාගෙට. එහෙනම් හරි. මතක් කරගන්න අපෘෂ්ඨ වංශී කාණ්ඩ පහක් තියෙනවා. නීඩාරියා නැත්නම් සීලිම්බ්‍රේටා ඇන්ඩ්ලා මොලුස්කා ආතපෝඩා එකයි නැතිමේටා. අපි එක එක ලක්ෂණ පොඩ්ඩක් කම්පයා කරගෙන යවලු. නීඩාරියාවන් හෙවත් සීලිම්බ්‍රේටාවන් ඉන්නේ ජලජ. ඒගොල්ලෝ විශේෂම් ටික මුලින් කියාගෙන යමුකෝ. විශේෂනම් හැමෝටම තියෙනවා එකයි නැතිමේටාවන් හැර. නීඩාරියාවන් සීලිම්බ්‍රේටාවන් ට කියනවා ඒගොල්ලොන්ට සීලෝ මාන්ත්‍රයක් තිබ්බේ ඉන්න සීලෝ මාන්ත්‍ර දරයින් කියලා. ඇන්ඩ්ලිඩාවන්ගේ දේහ අභ්‍යන්තර හා බාහිරව ඛණ්ඩනය වෙච්ච හිඳ ඒගොල්ලොන්ට කියන සන්ද සකන්ට පණුවන් කියලා. මොලස්කා ජීවීන් මෘදු දේහධරණ නිසාර දැල්ලා බූවල්ලා වගේ කට්ටිය එහිඳ ඒගොල්ලොන්ට කියන මෘද්වංශීන් කියලා. ආත්‍රපෝඩා වර්ගයේ සන්ධි සහිත පාද තියෙනවා. ඒක කයිටින් වලේ ආවරණයක් තියෙනවා. කයිටින් වලින් සන්ධි සහිත පාද ඇති නිසා ටැංගුවීකරණය වෙලා තියෙන හිඳ ඒගොල්ලොන්ට කියන සන්ධි පාදකින් කියලා. එකයි නුන් වේටාවට විශේෂ නමක් නැහැ. හැබැයි කෝඩේටා වංශයට වඩාත්ම පරිණාමික බන්ධුතාවයක් දක්වන මේ කණිද මේටාවන් ව්‍යාප්තියකින් ඉන්න පරිසරයේ නිඩාරියාවන් ප්‍රබල ඉන්නේ ජලජවාසී. ඒගොල්ලෝ කරදිමිද්දිය දෙකේම ඉන්නවා. ඇන්ලා කරදිමිද්දිය භෞමික තුනේම ඉන්නවා. මොලස්කත් කරදිමිද්දිය භෞමික තුනේම ඉන්නවා. ආතරපෝඩත් කරදිමිද්දිය භෞමික තුනේම ඉන්නවා. එකයින රමේටා ඔගොල්ලෝ හැමෝම දන්නවා ඒක නෙමෙයි මොහොදේ. ඔය පාසැගිල්ලා ඉක්කිරි කැකිරි වගේ කටින් ඉන්න මොහොදේ. ඊළඟට අරි සමමිතිය ගත්තොත් ටීලෙන්ට් රේටාවන්ගේ අරිය සමමිතියක් තියෙන්නේ. එවන් නිඩාරියාවන්ගේ ඊට පස්සේ ඇන්ලා මොලස්ක ආතරපෝඩා කියන කණ්ඩ තුනේම දීපාර්ශ්වික සම්මිතියක් තියෙන එකයි නේද මේටාවන්ගේ දේහය සමාන බාහු වලට බෙදන්න පුළුවන් ස්ථාන පහකින් එහෙනම් අපි ඒකට කියනවා දීය සම්මිතිය කියලා. ඊළඟට අපි ආවොත් ඒගොල්ලෝගේ දීප්‍රස්තර ත්‍රිප්‍රස්තර බව මතක තියාගන්න. නිඩාරියාවන් විතරයි දීප්‍රස්තර. ඊහැර ඇන්ලා මොලස්ක ආතුපොඩේ කැනඩේට හැමෝම ත්‍රිප්‍රස්තර ජීවි කියලා අපිට සලකන්න පුළුවන්. ඒ වගේම ප්‍රධානම ලක්ෂණ මේගොල්ලෝ භූම බිඳු සාකාරයක් තියෙනවා සිලින්ඩරේටාවන් වල. දංශ කෝෂ තියෙනවා. එක විශේෂ විදිහක්. ඒගොල්ලෝ ලිංගික අලිංගික ප්‍රජනන දෙකම කරනවා. ඇන්ලිඩාවන්ගෙත් මේ මෙවුල කියලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති දලඹු සෝරි දලඹු නෙමෙයි. ගැඩවිල්ලගේ මේ වගේ විදිහක් දක්නට ලැබෙනවා. ත්‍රිප්‍රස්තරයෙන් සකන්ට පණුවොත් ඊළඹේ මේගොල්ලොත් අලිංගික ප්‍රජනනයද සමහර අය ලිංගික ප්‍රජනනයක් කරනවා. උදාහරණ මතක තියාගන්න ඕනේ දරුවනි. සීලෙන් රේටාවල්ට ඉන්නේ හයිඩ්‍රා මුහුදු වල ලොඩියා. ඇන්ලිඩාවන්ට ඉන්නේ මේ පත්තැපරුම මෙයා කරදී ඉන්නේ. ඊට පස්සේ අය ගැඩවිල්ලයි කූඩැල්ලයි මොලුස්කාන ගොඩක් ඉන්නවා. දැල්ලා බූවල්ලා අංගොල්ල අටපියල්ලා ගොළු බෙල්ල වගේ සත්තු. මේගොල්ලෝ මෘදු දේහ තියෙන හින්දා මෘදුවංශී කියලා කියනවා. හිස පේශමේ පාදේ ඒගොල්ලෝ කොටස් දේහය ඛණ්ඩණය වෙලා නැහැ. නමුත් හිසකුයි මෙතින් පේශමේ පාදේ ඒකේ පාදයෙන් තමයි ගමන් කරන්නේ. පේශිම් පාදේම ඇතුලේ අන්තරංග ගොනුකුයි තියෙනවා. ශ්ලේෂ්මලේ තියෙනවා. මේ කට ඇතුලේ තියෙන කැල්සියම් කාබනේට් වලින් මේගොල්ලෝ උදා මේගොල්ලෝ කරන්නේ ලිංගික ප්‍රජනනය. ඊට පස්සේ ඒක ලිංගිකයි. ඒ කියන්නේ එක්ජන් මනු වර්ගයක් විතර හැදෙන පිරිමියා උජ්ජාත මනු ගහනවා. ජාය ජනවල් හදනවා. අතුරු පොඩ්ඩක් මතක තියාගන්න විශේෂ ලක්ෂණය සතු විශේෂ අතරින් වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඇති වෙන්නේ අත්ව පොඩ 75ක් විතර. ඒගොල්ලොන්ගිනුත් වැඩිම වර්ග ගණන තියෙන්නේ. මේක වැඩිම විශේෂ. ඊට පස්සේ වැඩිම ජීවීන් සංඛ්‍යාවක් අයත්වන වර්ගය වැඩිම උදාරණේ. ඒක තමයි එතන අත්ව පොඩවගේ තියෙන විශේෂම ලක්ෂණය. වැඩිම ජීවීන් සංඛ්‍යාවක් ආයේ තියෙන ආත්‍රපෝඩා වංශයේ ඒගොල්ලත් වැඩිම ජීවීන් වර්ග ගණනක් ආයේ තියෙන කුමින්ට ගොඩාක් ජීවීන් ඉන්න උදාහරණ විදිහට සමනලයා මීමැස්සා පළඟැටියා මදුරුවා කෘමීන් මකුළුව ගෝනොස්සෝ හැකරැල්ල පත්තෑයා කකුළුව බෙලියනේ ඔන්න ඔය නම් පොඩ්ඩක් මතක තියාගන්න. බෙලියනේ කියන එක අහන්න පුළුවන්. ඒ ටිකක් ඔගොල්ලෝ ඉච්චර අහලා පුරුදු නැති එකක්. ඒ වගේ සතු ගොඩාක් ඉන්න වර්ග ගොඩාක් ආයේ තියෙන විශේෂයක් තමයි ආත්‍රපෝඩාවන්. මේගොල්ල විශේෂයෙන් දේහය ටැග්නීකරණය වෙලා තියෙන්නේ. ගැහ ඛණ්ඩවලට බෙදිලා තියෙන්නේ. සන්ධි සහිත පාදෙහි ඉන්න තමයි ඒගොල්ලෝ සන්ධි පාදකය කියලා කියන්නේ. ටැග්නීකරණය වෙලා තියෙනවා. එහෙම බෙදලා කොටස් තුනයි හිස උරස උදරය කියලා. එන මේ මාචන මතක තියාගන්න කයිටින් වලින් තමයි මේගොල්ල උච්චාරණය වෙලා තියෙන්නේ. කයිටින් කියන්නේ පොලිස් කරකය. දීපාර්ශ්වික සමිතියයි ගැහණු පිරිමි ගැහණුවා පිරිමි කියන සතුන් වෙන් කරගන්න පුළුවන්. හින්දා ලිංගික ද්විරූපී රූප දෙකක් තියෙනවා. ගැහණු සතුන් පිරිමි සතුන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්.
ලිංගික ප්‍රජනනය තම සිද්ධ කරන්නේ. එකන් මේට විශේෂ මේගොලින් කරදී විතරයි මේගොල් ලෝගල වැඩි ෆිමේලිය නැතු ඇති වැඩිපුරු දුර හැපසෙන් ඉල්ලා වංගුට පසෙන් ඉල්ලා ඉකිරියා කැකිරි මුහුදු ලිලි වගේ සත්ව මේකටයි වෙන්නේ. මේගොලු එච්චරම දියුණුනේ. මේක විශේෂ නම් පද ටිකක් තියෙනවා බුදු විතර මේ නාලපාද අපෙන් අහන්න පුළුවන්. නාලපාද තියෙන ජීව විශේෂයක් ජලවාහිනී පද්ධතියක් අන්තර්ගත ජීව විශේෂයක් මොකක්ද? ඒක තියෙන මේගොල්ලොන්ට ඊදස සංචරණය හා ඉතින් සංචරණය හා සසනයට නාලපාද තියෙනවා. මේගොල්ලෝ අංචාරී සමිතිය දෙහය සමාන භාග දෙකකට බෙදන්න පුළුවන් කාණ්ඩ පහක් යටතේ. අනිත් එක ලිංගික දීර්ූපිතාව, ඒ කියන්නේ ගැහණු පිරිමි වෙන කළා හඳුනා ගැනීම හැකියාව. ඊළඟට තියෙන පෘෂ්ඨවංශී මේක විස්තර කරන්නේ නැහැ. එහෙම තමයි ගොඩක් වෙලා යන ඉඳා. හැබැයි මේගොල්ලන් තේරෙන ඇති මම මේ ප්‍රශ්නෙකට අදාලා මට කියන්න පුළුවන් තියෙරි බහුතරය ඔයගොල්ලන්ට මතක් කරලා මම යන්නේ. හරි. එතකොට මේව තියෙනවා ආත්‍ර පොඩා පිළිතුරු අංක 3 31ට. හරි. 32 වෙනි ප්‍රශ්න කරලා බලන්න ඉක්මනින් කියවත්. මොකද කියන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියාව තාපීය පාරයාස ගණනයේදී සිදු කරන උපකල්පනයක් නොවන්නේ මේක තාපය කරන පාඩමක්. ඒ කියන්නේ තාපීය පාරයාස 11 වසරේ පළවෙනි පොතේ අවසාන පාඩම යටතේ අපි ඉගෙන ගන්නවා තාපීය පාරයාසයක් කියන්නේ මොකද්ද, Q සමාන NCT ට තව දාන්නේ. ඒකෙදී පුතා දුව මේ ප්‍රධාන වශයෙන්ම අපි උපකල්පන කීපයක් කරනවා. මොකද නැත්නම් අපිට ඒ ගාන හරියට හදන්න බෑ. උපකල්පන මත තමයි ගාන නඳාපවතින්නේ. ඉතින් මම මේකේ තියෙන උත්තර කියවලා අම්ලහා භෂ්ම මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි. හරියට හරි ඒක උපකල්පනය කරන්න ඕන. මොකද අම්ලයේ වාෂ්පයේ හැදුවට පස්සේ ඝනත්වය වෙනස් වෙනවා. පොඩි එකකින් වැඩි වෙනවා. හැබැයි අපි ඒක ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරනවා. අම්ල වාෂ්ම සමාන මවුල ගණන් ප්‍රතික්‍රියා කරන එහෙම අපිට අවශ්‍ය නැහැ. අම්ලයක වාෂ්පයක ප්‍රතික්‍රියා කරලා ලැබෙන මවුල අපිට ස්ටොයිකියෝමෙට්‍රියෙන් සලකන්න පුළුවන්. ඒක අනුව තමයි ගණන් කිරීම සිදු කරන්නේ. මිශ්‍රණයේ විශේෂතාවපදා මිශ්‍රණයේ විශේෂතාවපදාර්ථව ජලයේ වීතාදාට සමානයි. ඒකත් හරි. මිශ්‍ර ගුණාඩ වාද වීතාදා වෙනස් වෙනවා විශේෂ අපදාර්ථ. හැබැයි ගණනය කිරීමදී අපි ජලය යගේ තමයි ආදේශ කළා දාන්නේ. අන්තර් ක්‍රියාවේදී නිබඳව මුළු ශක්ති ප්‍රමාණයම මිශ්‍ර උෂ්ණත්වය දිනන දා ගන්නවා. ඒක අපි කරන උපකල්පනයක්. ඉතින් අපි මේ පරීක්ෂණයත් ගොඩාක් වෙලාවට උත්සාහ කරන තාපහානිය අවම කරගන්න අපිට උපරිම ආකාරයේ. ඒ හින්දා අපි මේකට ප්ලාස්ටික් කෝප්පයක් භාවිතා කරනවා. එතකොට තාපහානිය අඩු වෙන්න ඊට අමතරව දරුවනේ මන්තයක් භාවිතා කරලා තාප හානිය අවම වෙලා තාපේ හොඳට හැම පැත්තට මිශ්‍ර වෙන්න ඕන විදිහට හදනවා. ඊළඟට මේ පඩමේ තියෙන තාප පරිවාරක PN එකක් යොදා ගන්නවා. පොලිස්ටයිරින් කෝප්පයක් යොදාගන්නේ ප්ලාස්ටික් වල භාවිතා කරනවා. එතන උෂ්ණත්වයනේ වීදුරු කූරෙන් කලතලා තියෙන්නේ. බාහිර පරිසරයට හානි සිදුවීම හැකි තාක් දුරට අවම කරනවා. එතකොට අපි මේක උපකල්පනයක් විදිහට යොදා ගන්නවා. මෙහිදී අපි පරිසරයේ තියෙන ශක්ති පරිසරයේ සාමාන්‍ය ශක්ති හානියක් සිද්ධ වෙන්න පුළුවන්. පරිසරයේ සිදුවන ශක්ති හානිය නොසලකා හරිනවා කියලා අපි උපකල්පනය සිදුවේ සිදු කරනවා. හොඳනේ. ඉතින් ඒ ටික තමයි ඒකට අදාළව තියෙන ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන් දරගන්න ඕන කරුණු කාරණා. මේක තමයි පරීක්ෂණයේ. ඉතින් මෙතන මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා මේ උපකල්පනනේ. අම්ල භාෂ ප්‍රතික්‍රියාව මුළු තාප ප්‍රමාණයම උෂ්ණත්වය ඉහළින් යොදාගත කියලා ගන්නවා. ඊට පස්සේ ද්‍රාවණය තනුක ද්‍රාවණයකින්ද මිශ්‍රණ විශේෂ තාපතාවය ජල වීතාදාට සමානයි. මිශ්‍රණ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරනවා. ඒව හරි. මේ මවුල ප්‍රමාණය සමානයි කියලා කවදාවත් අපි උපකල්පනය කරන්නේ. ඒක ගණන් විදිහටයි යොදාගන්නේ. පිළිතුරු අංක 2 32. 33. සරල ප්‍රශ්නයක් නේද? බලයක් යොදන ආකාරය දීලා තියෙනවා තරණේ අහන්නේ. ඉතින් බල දෙකක් තියෙනවා 16 16 32. මේ පැත්තට 24ක් තියෙනවා. ඉතින් බලන්න සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ බලයේ වැඩි දිශාවට මේ පැත්තට කීයක්ද? 32 න් 24 ගියම 8යි නිව්ටන්. ඉතින් F = ma දාන්න. F 8යි, m හන්දේ 4යි. ඒ කියන්නේ තරණය ඒ දන්නේ නැහැ. ඒ සමානයි මෙතන 8 4 මේ පැත්තට යනකොට බෙදීමක් වෙනවා. 8 4 බෙදුවම 2යි. මෙස් වෙන දෙක දකුණු පැත්තට තමයි ගමන් කරන්නේ. පිළිතුරු අංක 4. අර 4 රතුකල වර්ණන්තාවයේ සඳහා නිරෝගී පුද්ගලයෙකු වාහක කාන්තාවක් සමග විවාහ වීමෙන් ලැබෙන දරු පරම්පරාවේ ඊළඟ රෝගී ආවෙන්ගත වීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය මතක තියාගන්න තරුණේ. මම මේක අවස්ථා කීපයකදීම ඔයගොල්ලන්ට කිව්වා මේ රතුකල වර්ණන්තාවයේ හිමෝෆීලියා කියන රෝග දෙකම ලිංග ප්‍රතිපද ප්‍රවේණියෙන් සම්ප්‍රේෂණය වෙන රෝග. ඇලිබව සහ තැලිසීමියාව කියන්නේ ඒවා ජාන විකෘති නිසා තියෙනවා. ඒතොර මේකෙදී අපි ලිංග ප්‍රතිබද්ධි සලකන්න ඕනේ. මේ රතු කොළනේ මම ටී කියලා සලකනවා. ටී කියන්නේ ප්‍රමුඛ, සිම්පල් ටී කියන්නේ නිලීන. ඒතොර රතු කොළ වර්ණන්තාවයේ සඳහා නිරෝගී පිළිවි.
පිරිමි එන්නේ එක්කො නීරෝගී එකෝ රෝගී පිරිමියයි වාහක වෙන්නේ. එතකොට පිරිමි කියන්නේ XY නේ. X Y යාගේ Y වල මොකුත් නැහැ. X වල තියෙනවා. එතකොට නීරෝගී කියන්නේ කැපිටල් P. නීරෝගී පිරිමි වාහක කාන්තාව වාහකයයි. වාහක වෙන්නත් පුළුවන්, නීරෝගී වෙන්නත් පුළුවන්, රෝගී වෙන්නත් පුළුවන්. හිමෝෆීලියා වෙන රෝගී කාන්තාවක් නෑ. වාහකයි විතරයි ඉන්නේ. මේක රතුකුල වර්ණාන්තාව වෙන ඉතින් මාරක රෝගයක් නෙමෙයි හින්දා වෙන්න පුළුවන්. X දෙන්නම වාහකයි කියන්නේ කැපිටල් T සිම්පල්. දරු පරම්පරාවට අදාළ රෝගයේ ප්‍රවීණ ගතිය. ඉතින් මේකේ දරුවනේ තේරුම් ගන්න මෙයාට ආකාර දෙකකට හැදෙන්න පුළුවන් X කැපිටල් T Y. ඊළඟට මෙතන මේගොල්ලොත් ආකාර දෙකයි. ඒක X කැපිටල් T X සිම්පල් T. කැපිටල් T එන්න පුළුවන් X සිම්පල් T එන්න පුළුවන්. ඉතින් අපි ගත්තොත් කොහොමද ඊළඟ පරම්පරාව වෙන්නේ කියලා. මෙතන X capital D X capital D capital capital මන් T කියලා දාන්න හොනේ. X capital D X capital D මෙතන X capital T X simple T මෙතන Y හොනේ. මෙතන Y එතකොට X capital T Y මෙතන X X simple T Y X simple T Y ඔන්නෝ තමයි වෙන්නේ. කියන මේ කියන්නේ මෙයා නීරෝගී ගැහෙන දරුවේ, මෙයා වාහක ගැහෙන දරුවේ, වාහක ගැහෙන දරුවේ රෝගී පිරිමි. සියලුම ගැහෙන දරුවන් වාහකීන් වේ නැහැ, නීරෝගී කෙනෙක් ඉන්නවා. සියලුම පිරිමි දරුවන් නීරෝගී අය වේ නැහැ, අරෝගී. ගැහෙන දරුවන්ගෙන් අඩක් වාහකීන් වේ. ගැහෙන දරුවෝ සෝරි දරුවනේ, මෙතන මේ පිරිමි ළමයෙක් ඉන්නුනේ. සියලුම ගැහැණු දරුවන් වාහකයින් වේ වැරදි. මෙයා නිරෝගී. සියලුම පිරිමි දරුවන් නිරෝගී අය වෙන නැහැ. මෙයා නිරෝගී, මෙයා රෝගී. ගැහැණු දරුවන්ගෙන් අඩක් වාහකයින් වේ හරිනේ. දෙන්නෙක් ඉන්න මෙයා නිරෝගී, මෙයා වාහක. ගැහැණු දරුවන්ගෙන් අඩක් රෝගී අය වේ. මෙතන රෝගී ගැහැණු අය නැහැ. පිළිතුරු අංක ගැහැණු අයගේ අඩක් වාහකයින් වේ පිළිතුරු අංක 3. ඉතින් දරුවෝ මේ ප්‍රවේණිය ගැන නම් ඉතින් ඔයගොල්ලෝ තේරුම් අරගන්න ලොකු තීර කොටසක් තියෙනවා. ඉතින් මම මේකේ ගණන කිරීම ඔයගොල්ලන්ට සාර්ථකව සරලව කියලා දුන්නා කොහොමද මේකේ ගණන කිරීම සිද්ධ කරන්නේ කියලා. තේරුම් ගන්න ඉතින් නේද ප්‍රමුඛ, ඒ කියන්නේ මේක ලිංග ප්‍රතිපද ප්‍රවේණියක් නේද, XY කියලා තමයි දාන්න වෙන්නේ. ඉරිමියායට වාහකයන් විදිහට ක්‍රියා කරන්න බෑ. ඒගොල්ලෝ රෝගී හෝ නිරෝගී කාන්තාවන් තමයි වාහකයන් විදිහට ක්‍රියා කරන්නේ. 25 කාබන් ඉලෙක්ට්‍රෝඩ් යොදාගෙන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවණය විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඉතින් තේරුම් අරගන්න මේක විද්‍යුත් විච්ඡේදනය. මම හැමතිස්සෙම කියන්නේ මුලින් එක ફોකස් කරන්න. ඒ කියන්නේ අපි ධාරාවක් දෙනවා. මෙන් බාහිරින් ධාරාවක් දෙනවා ඖෂධයකට. ඊට පස්සේ ඒක බලන්න ධනාග්‍රයට ධන වෙනවා, ඍණාග්‍රය ඍණ වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ධනා වෙත ආකර්ෂණය වෙන්නේ ඇනායන, එහෙනම් මේක ඇනෝඩය. ඍණ වෙත ආකර්ෂණය වෙන්නේ කැටායන, එහෙනම් මේ අග්‍රය නම් කරනවා කැතෝඩය කියලා. එතකොට මේකේ තියෙන අයන වර්ග මොනවාද? සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය. Na+ Cl- ජලය නම් H+ OH-. එතකොට ඇනෝඩේ වෙතට එන ඇනායන වෙන්නේ Cl- වෙනවා OH- වෙනවා. කැතෝඩේ වෙත එන කැටායන වෙන්නේ H+ වෙනවා සෝඩියම් ප්ලස් වෙනවා. හැමතිස්සෙම ඊට පස්සේ අපි මේකේ විභවයේ අණුව තමයි තේරුම් ගන්නේ කවුද ඔක්සිකරණය වෙන්නේ, කවුද ඔක්සිහරණය වෙන්නේ කියලා. මෙතන මේ දෙන්නගේ වැඩියෙන් රිමූව් වෙන්න ආස ක්ලෝරින්. ඒ හින්දා ඇනෝඩෙන් Cl2 ගෑස් එක පිට වෙනවා. මෙතන මේ දෙන්නගේ සෝඩියම් ඔක්සිකරණය වෙන්න කැමති. කැතෝඩේදී හැමතිස්සෙ වෙන්නේ ඔක්සිහරණය, ඇනෝඩේදී ඔක්සිකරණය, කැතෝඩේදී ඔක්සිහරණ, ඔක්සිහරණය වෙන්න කැමති හයිඩ්‍රජන් H2 විදිහට අයින් වෙලා යනවා. මේක පොඩ්ඩක් හඳ ගන්න. ඒතකොට ලේසියි ඔයගොල්ලන්ට. ධනාග්‍රය අසලින් හයිඩ්‍රජන් පිටවීම, ධනාග්‍රය කියන්නේ ඇනෝඩේනේ, ඒකෙන් පිට වෙන්නේ ක්ලෝරින්. මේක වැරදි. ද්‍රාවණය තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදීම හරි. දැන් මෙතන ක්ලෝරින් ගියට පස්සේ මෙතන වෙන පැටක් වෙන ගන්න. මෙතන OH ඉතුරු වෙනවා. මෙතන H+ ගියට පස්සේ සෝඩියම් ඉතුරු වෙනවා. සෝඩියම් OH එකේ තියලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්න පුළුවන්. මේ වැරදි. ඇනෝඩේ අසල ඔක්සිකරණයක් සිදුවීම, ඇනෝඩේදී වෙන හැමතිස්සෙම ඔක්සිකරණයක්. ඒක කෝෂයක උනත් විද්‍යුත් විච්ඡේදනයේ උනත් එකමයි. කැතෝඩ ඇසලින් ක්ලෝරින් වායුව, කැතෝඩීදී හයිඩ්‍රජන් වායුව පිට වෙන පිළිතුර අංක 2 විදිහට ගන්න පුළුවන්. 35 35 2 36 20 ohm 30 ohm ප්‍රතිරෝධක දෙක සමාන්තරගතව සම්බන්ධ කරලා ඉතින් සමග ප්‍රතිරෝධය මම ඔයගොල්ලන්ට කලින් කියලා දුන්නා. සමාන්තරගතව සම්බන්ධ කරාම සමග ප්‍රතිරෝධය 1/8R ගින්දා ඒ හොයන්නේ 1/8R සමානයි 1/8R 1 දන 1/8R 2 දන 1/8R 3 දන 1/8R 4 ඕනම ගන්න දාන්න පුළුවන්. ඉතින් අඩු මේකටත් වඩා අඩුයි. ඒතර මේක බලන්න 12
විසිපහ පනහ හැට ඉති මේ ගන්න කිරීමින් තොරව ගන්න පුල උත්තරේ දොළහ විදිහට ඔද මේක තිහ විස්සයි තියයි තියෙන තිහ විස්සරකට අඩුවෙන්න්න ඕනේ ඔවට අදිසිවත් ඔබ ශ්‍රේණි ගතයි නම් විස්සයි තිහයිගේ තිහන වැඩියක්න තිහරත් වට වැඩියෙන ොද එකතුවක්ෙන හිද ඔබ ශ්‍රේණි ගතයන උත්තරේ විස්සයි තිහයි එකතු කරම් පනහ ආර් සමානය ආර් වන්දන ආර්ට එටස මේකෙදී අපි කටාර් දාලත්වන පුල මේ කිටික්‍රමයකුත් තියෙන පොදු සංඛ්‍යාව හොයාගන්නරුන විස්ස තිය දෙකට බොදු හැටන එතන මේ විස්ස එකක් කියන්නේ මේ විස්ස කියන්නේ හැටේවා කියද හැටේවා අපි තුනක් දැම්මොත් හැදෙනවා විස්ස විස්සක එකක් හදාගන්න හැටේව තුනක් සමාන්තරකට දැම්මු තිහේවා හැටක් හදාගන්න නම් අපිට තිහේ ඒවා කීයකට දෙයන්න වෙන්නේ තිහේවා දෙකකට ගියොත් අපිට සමාන්තරකට දැම්මොත් හැටක් හදාගන්න පුළුවන් ඊට පස්සේ සමකය ගන්න එතකොට කොහොමද වෙන්නේ විස්ස ඒවා මූලිකව තේරුම් කියන්නේ 60 නේ අපි 60 තමයි පොදු හරිනේ විස්ස හැදෙන්නේ කොහොමද 60 ඒවා ප්‍රධාන වශයෙන් තුනක් සමාන්තරකට දැම්මම 30 හැදෙන්නේ 60 ඒවා දෙකක් දැම්මම 62 කින් බෙදලා 30යි මේ ඔය දින 60 ඒවා පහක් සමාන්තරකට තිබ්බා වගේ 60 බෙදන්න පහෙන් එතකොට 60 පහෙන් බෙදුවම එන්නේ 12යි පිළිතුර නැත්නම් අපිට තාර්කිකවත් ගන්න පුළුවන් අනිවාර්යෙන් උත්තරේ 12ට වඩා අඩු වෙන්න ඕනේ 12ට වඩා අඩු උත්තර එකයි තියෙන්නේ පිළිතුරක් එක ඊළඟට මැග්නීසියම් එච්.සී.එල් ප්‍රතික්‍රියාවේ සීක්‍රතාව පරීක්ෂා කරලා තියෙන්නේ ප්‍රතික්‍රියා සීක්‍රතාව වැඩිමු බලන්න කුඩු අවස්ථාවේදී වැඩි උෂ්ණත්වය වැඩි වෙනකොට වැඩි සාන්ද්‍රණය වැඩි විදියට වැඩි 10යි පටියක් දාලා තියෙන්නේ ඊට වඩා හොඳයි කුඩු ආමෙදින් කුඩු 10 සමාන ප්‍රමාණය දාන්න ඕනේ කුඩු අවස්ථාවේ මේක දෙකයි MOL මේක එකයි ආ මේක තවත් හොඳයි දෙකයි එකයි තියෙන මෙතන පටියෙන් මේක තමයි හොඳ මම හිතන්නේ පිළිතුර වෙන්න ඕනේ කුඩුත් වෙන්න ඕනේ දෙකයි සාන්ද්‍රණය වැඩි වෙන තුනක් මේක කුඩු හරි සාන්ද්‍රණය එකයි පිළිතුර C පිළිතුර 3ම 30 කීයද මේක 37ට 3ද හරි 36ට 1 37ට 3 වෙරි ගුඩ් ඊළඟට මොදරුනේ අපි ඊළඟ ප්‍රශ්න 3ට යමු 38 39 40 38 නයිට්‍රජන් චක්‍රයේ බැක්ටීරියා දායකත්වයේ අදාළ නොවන ක්‍රියාවලිය මතක තියාගන්න ඔයගොල්ලෝ චක්‍ර ගැන නම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේ නයිට්‍රි හරණය වායුගෝලීය තිර කිරීම ඇමෝනීකරණය වගේ ක්‍රියාවලින් නයිට්‍රජන් වැදගත් වෙනවා නයිට්‍රජන් චක්‍රයට අපි ආවොත් මේ තියාගන්න චක්‍ර අවසාන පාඩම ඉගෙන ගන්න කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය තමයි ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ බලන්න මේ නයිට්‍රජන් චක්‍රය ફોકસ කරාම ඔයගොල්ලන්ට තේරෙනවා නයිට්‍රජන් චක්‍රය තුල ඔය අකුණු ගැසීමෙන් තමයි අර තිර කිරීම සිද්ධ වෙන්නේ වායුගෝලීය තිර කිරණේ කාර්මික තිර කිරණේ වායුගෝලීය තිර කිරණේ හේතු වෙන අකුණු ගැසීමේ තියෙන නයිට්‍රජන් ඒ කියන්නේ වායුගෝලීය නයිට්‍රජන් තිර කරන ආකාර තුනයි වායුගෝලීය තිර කිරණේ කාර්මික තිර කිරණේ හා ජෛවී තිර කිරණේ ජෛවී තිර කිරණේ කරන්නේ බැක්ටීරියා ඊට පස්සේ ඇමෝනියා පිටවීම නයිට්‍රී කරණේ නයිට්‍රී හරණේ ඒවා කරන්නේ බැක්ටීරියා හැබැයි මේවත් එක තියාගන්න වායුගෝලීය තිර කිරණේ කරන්නේ අකුණු ඇතිවීමදී නයිට්‍රජන් වායුගෝලීය නයිට්‍රජන් නයිට්‍රික් ඔක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් වීම කියන්නේ ඒකට බැක්ටීරියා දායක වෙන්නේ නැහැ. කාර්මික තිර කිරණේ යද්දී ඉතින් කාර්මික වශයෙන් සිදු වෙන හින්දා ක්‍රියාවල වෙලකු දායකත්වය නැහැ. මේකේ අපිට ගන්න වෙන්නේ වායුගෝලීය තිර කිරණේ 38.3. 39 අවතල දර්පණය භාවිතා කර රැවුල බෑමේදී මොහොන තැබිය යුතු වන්නේ මතක තියාගන්න දරුවනේ අවතල දර්පණය ක්‍රියා කරන්න උත්තර කාචයක් වගේ. එතකොට අපිට විශාල ප්‍රතිබිම්බයක් බලන්න නම් දැන් මෙහෙමනේ අවතල කාචයෙන් නැත්නම් උත්තර දර්පණය මේ සම විරුද්ධ මේ අවතල කාචයක් විදිහට ක්‍රියා කරන්නේ උත්තර දර්පණය. උත්තර දර්පණය විදිහට ක්‍රියා කරන්නේ අවතල කාචය. මේ දෙකේම ගුණාංග සමානයි. දැන් මෙතන අහන්නේ අවතල දර්පණය. ඒ කියන්නේ උත්තර කාචය. උත්තර කාචයක නැත්නම් අවතල දර්පණයක විශාල අතාත්මික උරුදු දැන් අපි මෙහෙම රැවුල බලද්දී අපිට ඕනේ ලොකු කරලා බලන්නනේ. එතකොට ඒක අනිත් කාචය තුලින් තමයි අපි බලන්නේ. සෝරි දර්පණය තුලින් බලන්නේ. එතකොට ලොකු කරලා පේන්න ඕනේ නේද? නාභිසා ප්‍රකාශ කේන්ද්‍රය අතර තිබ්බම කොහෙද ප්‍රතිබිම්බ ඇති වෙන්නේ? විශාල උඩු කුඩු අතාත්මික ප්‍රතිබිම්බයක් දර්පණයෙන් පිටිපස්සේ නිර්මාණය වෙනවා. ඒ හින්දා P සහ F අතර තිබීමයි වඩා නිවැරදි සාර්ථක කියලා අපිට ගන්න පුළුවන්. එන්නේ අපිට ලොකු කරලා බලන්න ඕනේ හින්දා රැවුලක අපි මෙදි. ඊළඟ එක ඕසෝන් වීන ෂේවීම නිසා මෙන්නසට ඇති වෙන බලපෑම. ඕසෝන් ෂේවීම 11 අවස්ථාවේ අවසාන පාඩම හෘද රෝග ඇති වෙන්නේ නැහැ. සමේ පිළිකා තියෙන මොකද දරුවනේ ඕසෝන් ෂේ වුණාම පාර ජම්බුලා හිතක කිරණ ඇවිල්ලා සමීපත්ව වෙනවා. එතකොට සමේ විකෘති පිළිකාතත් නැති වෙනවා. සසන ආබාධ ඇතිවීම පහකඩ රෝග ඇතිවීම පිළිතුරු අංක දෙක සමේ චාර්මී පිළිකා ඇති වෙන්න පුළා ඇහි සුද්ධටත් හේතු වෙන මොනවයි ප්‍රයාවදි. ඉතින් හරි ඒකත් එක්ක සමස්ත ප්‍රශ්න පත්‍රයෙන් මම සාකච්ඡා කළා අවසානයි. ඉතින් දරුවනේ මට කියන්න තියෙන්නේ මේකේ මාකින් ස්ට්‍රීම් එක මල්ලඟ තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට එවන්නම්. ඒ කියන්නේ මේකේ
මං ඊළඟ ප්‍රශ්න කොටසෙන් සාකච්ඡා කරන්න යන්නේ බලාපොරොත්තු වෙන මේකේ ව්‍යුහගතව සහ රචනා ප්‍රශ්න පත්‍ර මේක තොර 2020 බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ මේකේ මොන හරි ඕගොල්ලන්ට වෙනස්කම් වී යුතු නම් මේ උත්තරවල වෙනස්කම් ඔගොල්ලෝ හිතනවා නම් සහ මේකට තව තර්කයක් මේක මේ විදිහට ගත්තොත් ලේසි දැන් මම දේවල් ඉගෙන ගන්නවන් දරුවන්ගේ එහෙනම් මම විස්තර කරපු ක්‍රමවේදයට වඩා මෙන්න මේ විදිහට ගියා නම් සමීට වඩා පහසුවෙන් ඔබ උත්තරය ගන්න තිබ්බා කියලා ඔගොල්ලන්ගේ සජෙෂන්ස් තියෙනවා නම් මම දාන්න මම ගඩාවක් කරන්න තියෙවට සහ යම් ප්‍රශ්නවල පිළිතුරු වලට අදාළව ඔයගොල්ලෝගේ කමෙන්ට්ස් තියෙනවා නම් ඒවා දාන්න මේක සර් මේ පිළිතුරක් ගන්න පුළුවන්ද කියලා වගේ ප්‍රශ්න තියෙනවා නම් ක්ලැරිෆයි කර ගන්න ඕනේ ඒවා තියෙනවා නම් ඉතින් දරුවනේ හොඳට වැඩ ටික කරගෙන යන්න ගුඩ් ලක් ඔයගොල්ලන්ට මම ඉස්සරහට වීඩියෝ සැලකිත ප්‍රමාණයක් ඔයගොල්ලන්ට දීලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා ඔයගොල්ලෝ දැනුම හෙල් මට්ටමකට ගෙන එන්න උත්සාහ කරනවා ඉතින් මේ මගේ මහන්සිය මේකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක වෙන කෙනෙක්ටත් වැදගත් කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඒ වෙන අයට ෂෙයා කරන්න යාළුවන්ටත් දෙන්න ඉතින් හොඳයි කියලා ඔයගොල්ලෝ සතුටු වෙනවා නම් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ජීවිතේට ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවන්ට ෂෙයා කරන්න ඉතින් බුදු සරණයි කට්ටියටම ගුඩ් ලක් හොඳට වැඩි කරගන්න මොටිවේෂන් එකෙන් හොඳින්ම විභාගය සඳහා සූදානම් ඕකේ අපි ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු